තමයි කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්නවද කියලා. ඉතින් අද මම ඔයාලට ගේන්නේ නයිට් ස්ටඩි බ්ලොග් එකක්. ඉතින් මේ බ්ලොග් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අද මට රෑට ඔන්ලයින් ලෙක්චර්ස් තියෙන දවසක්. දැන් වෙලාව රෑ 8ක් පහු වෙලා. ඉතින් මම ලෙක්චර් එකට සූම් එකෙන් ජොයින් වෙලා දැන් මේ ලෙක්චර් එක අහන ගමන් තමයි ඉන්නේ. ඔයාලා දන්නේ නැතිව ඇතිනේ මම සබරගමු කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ accountancy and finance department එකේ තමයි ඉගෙන ගන්නේ. ඉතින් මම දැන් ඉන්නේ second year first semester එකේ. ඉතින් මේ semester එකට අපිට subject පහක් තියෙනවා. ඒ subject පහෙන් එක subject එකක තියෙන්නේ අපිට මාස දෙකක් මොකක් හරි organization එකක train වෙන්න, වැඩ කරලා organization එක ගැන අපිට practically දේවල් ඉගෙන ගන්න තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට තව විෂයන් හතරක් තියෙනවා. මෙච්චර දවසක් අපි ට්‍රේනින් ගියාට අපිට අනිත් සබ්ජෙක්ට් ඉගැන්වුවේ නැහැ. ඉතින් අද තමයි පළවෙනි වතාවට ඒ සබ්ජෙක්ට් ටික ඔන්ලයින් පටන් ගත්තේ. අලුත් සබ්ජෙක්ට් ඉගෙන ගන්නකොට අලුතින් පොත් ගන්න බෑනේ. ඔයාලත් සාමාන්‍යයෙන් එහෙමනේ අලුතින් වාරයක් පටන් ගන්නකොට, නැත්තම් අලුත් ග්‍රේඩ් එකකට යනකොට ඔයාලා අලුතින් පොත් ගන්නවනේ. ඉතින් මමත් අලුත් සබ්ජෙක්ට් වලට අලුතෙන් පොත් අරගත්තා. මට හිතුණා මේ සබ්ජෙක්ට් වලට ගත්තු පොත්වල මුල් පිටුව ලස්සන කරගන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් මම ඒක ඉස්සරින්දම කරන දෙයක්. මුල පිටුවේ ලියන්නේ නැහැ. මුල පිටුව ඇරලා ඒ පිටුව සබ්ජෙක්ට් එකේ නම ලස්සනට ලියනවා. ඉතින් එතකොට හරි ආස හිතෙනවා පොත දිග ඇරලා බලනකොට, ලස්සනට පොතේ නම ගහලා තියෙනකොට ටිකක් කරන්නේ පිළිවෙලක් තියෙන නීට් එකට වැඩ කරන්න පුළුවන්. ඉතින් හිතට ආසාවක් ඇති වෙනවා. ඒ වගේම අමුතු මොටිවේට් එකක් ඇති වෙනවා මට නම්. ඉතින් ඒ හින්දා මම දැන් මේ පොතේ මුල පිටුව සබ්ජෙක්ට් ලියලා ලස්සන කරගන්න තමයි යන්නේ. ඔයාලා බලන් ඉන්නකෝ මං කොහොමද මේ පොතේ මුල පිටුව ලස්සන කරගන්නේ කියලා. ලෙක්චර් එක පැය දෙකක් වගේ තිබුණා. ඉතින් ඒක ඉවර වෙලා තමයි දැන් මං මේ වැඩේ කරන්නේ. මොකද ලෙක්චර් එක වෙලාවේ ලෙක්චර් එක අහගෙන හිටියා. ඒ අස්සෙන් ෆෝන් එකත් ඉතින් ඉබුවා. දැන් ගොඩක් රෑ වෙලා ළමයි මට කන්න බැරිුණා රෑට. ඉතින් දැන් මම රෑට කාලා ආයෙ සැරයක් කර 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 හිටිය වැඩේ පටන් ගන්න තමයි යන්නේ. මන් දැන් මේ ඔයාලට පෙන්වන්නේ මම පැන්සලෙන් ලියාගත්ත අපේ සබ්ජෙක්ට් එකේ කෝඩ් එක. හැම සබ්ජෙක්ට් එකකටම කෝඩ් එකක් තියෙනවා. ඉතින් මම හිතුවා පොතේ පළවෙනි පිටුවේ සබ්ජෙක්ට් එක ලියාගන්නා වගේම ඒකට අදාළ කෝඩ් එකක් ලියාගන්න ඕනි කියලා. දැන් මම මේ ප්‍රැටික්නම් එක, මෙන්න මේ ප්‍රැටික්නම් එක යූස් කළා තමයි පැන්සලෙන් ලියාගත්ත ටිකේ වටේ අවුට්ලයින් එක අඳින්නේ. ඔයාලා බලන්නකෝ ඉතින් මගේ ඔළුවට ආව මේ අයිඩියා එක හොඳයිද කියලා. ඉස්සරින්දම් මම මේ වැඩේ කරාට ඉස්සර මම සබ්ජෙක්ට් එක ලිව්වේ නිකන් ප්‍රැඩිකනම් එකකින් ඔහේ ලියලා දැම්මා. ඒ වුණාට අර ටිකක් ලොකු වෙනකොට අර ටිකක් අර ක්‍රියේටිව් අයිඩියාස් එනවනේ. ඉතින් මම මේ පාර කලින්ට වඩා වෙනස් විදිහේ ඩිසයින් එකක් තමයි යූස් කළේ. මේක මගේ ඔළුවට ආව එකක්. මම YouTube වීඩියෝස් බැලුවා, ඒ වගේම අයිඩියාසුත් ගත්තා. ඒ වුණාට දැන් මේ මං කරන ඩිසයින් එක මගේම ඔළුවට ආව ඩිසයින් එකක්. මට හිතුණා මෙහෙම කරොත් එහෙම පොතේ මුල පිටුව ලස්සන තියෙයි කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේක කරන්න හිතුවේ. මේක YouTube වීඩියෝ එකකින් නෙමෙයි බැලුවේ. මට හිතිලා මම්ම කරගත් එකක්. ඔය පෙන්නන්නේ මම ප්ලැටිනම් වලින් අවුට්ලයින් ඇඳලා ලස්සන කරගත්ත පොතේ මුල පිටුව.
ඊට පස්සේ මට හිතුණා අර රවුමට රවුමට ඇඳපුවා ඇතුලේ පාට කරන්න ඕනේ කියලා. අනේ මේ වීඩියෝ එක බලන සමහරුන්ට නම් හිතෙයි මේ වැඩේ ඇත්තටම පිස්සුවක් කියලා. ඒ වුණාට මේ වගේ වැඩ කරන අය දන්නවා මේක කොයිතරම්නම් අපේ හිතට සහනයක් ගේන දෙයක්ද කියලා. මට නම් සාමාන්‍යයෙන් නෝට් එකක් පිළිවෙලට තියෙනකොට, මගේ පොතක් ලස්සනට තියෙනකොට මට පාඩම් කරන්න ආස හිතනවා වගේම මගේ නෝට් එක මගේ පොත තව කෙනෙක්ට දෙනකොට ඒකේ නමාව ගොඩාක් අගයනවා. මං හරිම කැමතියි ඒකට. එයා කියනවා ඔයාගේ නෝට් එක හරිම පිළිවෙලයි, ඔයාගේ අකුරු ලස්සනයි, ඔයා පිළිවෙලට වැඩ කරන කෙනෙක්, ඔයාගේ නෝට්ස් බලලා මමත් මොටිවේට් වුණා. අර ඒ වගේ කියනකොට මට නම් මාරම සතුටක් දැනෙනවා හිතට. ඉතින් මම කොහොමත් මේ වගේ වැඩවලට ආසයි, මේ වගේ කියුට් වැඩවලට ආසයි. සමහරුන්ට මේක බොරු වැඩක් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ වැඩ කරන අය දන්නවා මෙහෙම පිළිවෙලට වැඩ කරාම අපේ හිතට දැනෙන මානසික නිදහස කොයි තරම්ද කියලා. මම මහලොකුවට කඩෙන් දේවල් ගත්තේ නැහැ. ඇත්තටම කිව්වොත් ගත්තේ නැහැ කියන ගත්තෙම නැහැ. මම ගෙදර තීච්ච දේවල් වලින් තමයි මේ ඔක්කොම කරගත්තේ. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මම සබ්ජෙක්ට් හතරට ගත්තු පොත් හතරේ සබ්ජෙක්ට් ටික ලියාගෙන ලස්සන කරගත්ත විදිහ. සබ්ජෙක්ට් හතරක් තමයි මෙතන තියෙන්නේ. මොකද අපිට මේ පාර තියෙන්නේ සබ්ජෙක්ට් හතරයි නිසා. මේ තියෙන්නේ මගේ ස්ටිකර් කලෙක්ෂන් එක බලන ළමයි. ඒක ඇතුලේ නැති දෙයක් නෑ. රබර් පටි, පෙන් ඩ්‍රයිව් එකකුයි, බ්ලේඩ් තලයි, අයියෝ මන් දන්නේ. මම කලින් වීඩියෝ එකකෙදිත් ඔයාලට පෙන්නුවා මගේ ස්ටිකර් කලෙක්ෂන් එක. මේ ස්ටිකර් කලෙක්ෂන් එකේ මම ප්‍රින්ට් අවුට්ස් ගත්ත ස්ටිකර්ස් තියෙනවා. ඒ වගේම මම අතින් ඇඳලා පාට කරලා ලස්සනට තියාගන්න ස්ටිකර්ස් වගේකුත් තියෙනවා. මේවා ස්ටිකර්ස් කිව්වට ඉතින් ඇලවෙන්නේ නැහැ. ගංගාල තමයි අලව ගන්න ඕනි. මට හිතුණා පොත ලස්සන කරගන්න, පොතේ මුලපිටුව ලස්සන කරගන්න මේ ස්ටිකර්ස් වලිනුත් පොඩි උදව්වක් ගන්න ඕනි කියලා. මේ හැමදේම මගේ ඔළුවට ආව අයිඩියාස්. ඉතින් මට හිතුණා මෙහෙම කරොත් ලස්සනට තියෙයි, මෙහෙම කරොත් එහෙම හොඳයි කියලා. ඉතින් මගේ ඔළුවට එන විදිහට තමයි මම මේක ලස්සන කරගත්තේ. ඉතින් මං හිතනවා ඔයාලට මේක ලස්සන ඇති කියලා. මං දැන් මේ ලියන්නේ මැනේජීරියල් ඉකොනොමික්ස් වල සබ්ජෙක්ට් කෝඩ් එක. ඉතින් ඒ පොතට අලවන ලස්සන ස්ටිකර්ස් වගේ තමයි මම මේ තෝරන්නේ. මේ තෝරගත්ත ස්ටිකර්ස් ඔක්කොම මම ප්‍රින්ට් අවුට්ස් ගත්තේ. මං අතින් ඇඳපුවා නෙමෙයි. මට හිතෙන ස්ටිකර්ස් ඉතින් මං තනින් තන ඇලෙව්වා ලස්සන වී කියලා හිතනවා. ඒ විදිහට මම හැම පොතකම එකම විදිහට තමයි කරගත්තේ. ස්ටිකර් එක ඇලෙව්වා, සබ්ජෙක්ට් කෝඩ් එක ලිව්වා, ඔක්කොම ටික එකම විදිහට කරගත්ත පොත් හතරෙම. මං විශ්වාස කරන දෙයක් තමයි පිරිසිදුව පිළිවෙලකට අපේ නෝට් එක, එතකොට අපි පාඩම් කරන පොත් මේසේ හැම දෙයක්ම අපි පිළිවෙලකට පිරිසිදුව තියාගත්තොත් එහෙම ඒකත් අපිට ලොකු මොටිවේෂන් එකක් වෙනවා පාඩම් වල උනන්දුවෙන් කරන්න. ඉතින් අර ඔහේ ගහලා දැම්ම නෝට් එකකට වඩා, ඔහේ නිකන් නෝට් එකක් ලියන පොතකට වඩා
චුට්ටක් ඒක පිළිවෙලකට පිරිසිදු ඔයාට තියාගන්න පුළුවන් නම් ඒක ලොකු මොටිවේෂන් එකක් වෙයි ඔයාලට ආසාවෙන් වැඩ කරන්න. ඔයාලටත් මේ වගේ ඔයාලගේ පොත් ලස්සනට තියාගන්න ඕන නම් YouTube වීඩියෝස් ඕන තරම් තියෙනවා. ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ වගේත් ලස්සන කියුට් අයිඩියාස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට ඒ වගේන් සර්ච් කළත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔක්කොම පොත්වලට ඉටිකවර දාගත්තා. මං කලින් නම් මෙහෙම ඉටිකවර දාලා නැහැ. කලින් සෙමස්ටර් එකේ පොත්වලට දැම්මේ නැහැ. ඒ වුණාට මට මේ පාරේ හිතුණා දාන්න අලුත් පොත්. මේ පොත් ඉවර වෙලා තව අලුත් පොතක් ගත්තාම මේ ඉටිකවරේ ගලවලා මේ පොතට මේ පොතත් අමුණලා දෙකටම එකපාර ඉටිකොලයක් දානවා කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. බලමු ඉතින්. තාම මේ පොත්වල මම ලියන්න පටන් ගත්තෙත් නැහැනේ. ඉටි කවර දානකොට තමයි මතක් වුණේ පොත්වලට නම ඇලෙුවේ නෑ නේද කියලා. වෙලාවට මං ගාව කලින් ප්‍රින්ට් අවුට්ස් ගත්ත මගේ නම් ගහපු කොළ වගේක් තිබුණා. ඉතින් ඒ නම් ටිකත් මම කපාගෙන මේ විදිහට පොතේ සෙලෝටේප් එකකින් අලවගෙන ඊට පස්සේ තමයි ඉටි කවර දැම්මේ. මේ වීඩියෝ එක බලන චූටි නංගිලමාලිලා ඉන්නවනම් එයාලගේ පොත්වලට පිටකවර දාලා දෙන්නේ අම්මා හරි තාත්තා හරිනේ. ඉතින් මගෙත් එහෙම තමයි. චූටි කාලේ කවරව දාලා දුන්නේ අපේ තාත්තා. ඉතින් ලොකු වෙනකොට අපි අපේ වැඩ තනියෙන් කරගන්න පුරුදු වෙනවනේ. ඉතින් දැන් මම A-level කාලේ ඉඳලා තනියම තමයි පොත්වලට පිටකවර දාන්නේ. මම මගේ මල්ලිගේ පොත්වලටත් මම පිටකවර දාලා දීලා තියෙනවා යාට. ඉතින් ඔයාට පුළුවන් නම් තනියම පිටකවර දාගන්න ඒක ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයාටම ආසාවක් ඇති වෙනවා තනියම පිටකවර දාගෙන පොත ලස්සන කරගෙන හරිම ඌමනාවෙන් වැඩ කරන්න අමුතු මොරාල් එකක් ඔයාට එනවා. ඉතින් පුළුවන් නම් තනියම පිටකවර දාගන්න උත්සාහ කරන්න පුළුවන් අය. මේ තියෙන්නේ මගේ පොත්වල ෆයිනල් ලුක් එක. ඉතින් මං හිතනවා මට ආස හිතෙන විදිහට මට වැඩ කරන්න මොටිවේෂන් එකක් එන විදිහට මම මේ පොතේ මූල පිටුව ලස්සන කරගත්තා කියලා. ඉතින් මේ විදිහටම ඕනි නැහැ. ඔයාලට ඕන තරම් අයිඩියාස් YouTube එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේ පොත්වල මුල පිටුවේ ඔයාලට ඔයාලා මොටිවේට් වෙන විදිහ වදනක් ලියන්න පුළුවන්. Yes I can do ඔය වගේ මොකක් හරි වදනක් ලියලා පොත ලස්සන කරගන්නත් පුළුවන්. මුල පිටුව විතරක් වැඩක් නැහැ. පොතේ අන්තිම වෙනකම්ම පිළිවෙලකට පිළිසිදුව වැඩ කරන්නත් මතක තියාගන්න. මේ තියෙන කලින් සෙමස්ටර් එකේ මම පළවෙනි පිටුව ලස්සන කරගත්ත විදිහ. ඉතින් අදට මම ගිහින් එන්නම්. තවත් මේ වගේම ලස්සන ස්ටඩි බ්ලොග් එකකින් මං ඔයාලව ආයෙත් හම්බ වෙන්න එනකල් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.